අයි බෝහන් ශ්‍රී ලංකාවතු අලුත් පිළිකාවක් ක්‍රමක්‍රමින් වර්ධන වෙමින් පවතිනවා. ඒ තමයි බෙල්ලේ දක් ලැබෙන තයිරයි බ්‍රන්තිය පිළිකාව මේක වසර ගණනාවකට පෙර තිබේ හතර හෝ පස්න ස්ථානවල දැන්ක ක්‍රමක්‍රමින් තුන්ගේ නිස්ථාන වට පත්වෙල පිවර පිලිකාක්ගේමයි තයිරයි ග්‍රන්ය පිළිකාත් බොහෝ හිට කාන්තාවන්ට වැරඳෙන්. ඉති ए, इदी ි බොහුවිට අපි හිතනවා මේ අපට රෝගලක්ෂණයක් නැති නිසා අපි අතර දැනෙන් නෙත්න එමනිසා අපි මේ අත පසුවීමක් දක්න ලබේ. තමාසිම තමමාගේ තයිරයිඩ් ග්‍රන්තියත් පරික්ෂකර ගැනීමට හැකි අවත් තිේෙන ඒක තමයි කන්නාඩියක් කිසිරඩ ගොස් තමාගේ මේ ඉදිරියේ හොද තයිරඩ් ්‍රන්තිය දක්න ලබෙන බෙල්ල ඉදිරි.ඒ අවට මොනහරි ඉදිමීමක් ඉදිරට නැරෑමක් තියෙනනදිකල පරීක්ෂා කරල බලන්. ඊට පස්ස කෙළගිලියන කෙළගිලිනකට ඒ මොනහරි ච සභව කමන ගැටිතක් වවැනි දෙද උපහත්‍ය නොදකල බලඩ පුල. ඒ අමතරෝබට කළහැකි දේ‍යත්න ගතමයි මේ ඇංගි දෙක භවතා කරල මැදත දෙපත්තිෙන් ඇගිල්ල තියල සාමාන්‍ය මෙතන හු අත හුවෙන තයිුරයික් ්‍රන්තය කළෙක් ඒතර ග්‍රත පල්හ ඇංගල දෙ දෙපත්තර තියල අපි කෙගිල්ලනොට වැඩිය අදකරනැතු සාමාන්‍ය ප්‍රමාන්ට තදකිරීමෙන් කෙළගිලින අවස්ථාවේද. ත ර පහ හ යිර පිකාවට විශෂ හේතුවක් නැතුවනට කුඩාකාල ද විකිරන යකි ආකාරෙන් ැබි යෙනවා නම් එවැනි පුද්ගලවට ඉදිරි කාලයේද තයිරයි් පිළිකාක් ඇතියෙන පුල මෙවැනි ආකාරයට ගැටිත්තක් ඉතා කුඩාවදී දී එමන මහළු අයිද මයසිදී දක්න ලැබෙනවානම් ඒ බොහෝ විට පිළිකාවක් පශයෙන් තමයි අපි හොවාගෙන තියෙන්. ඊට අමතරව කටහඩේ වෙනස්වීමක් තියෙනවා නම් සාමාන්‍ය උගර පාදනකොටට සමහලාට ස්වල්ප ලෙස ඒ පිටවීමක් අට ලැබෙනවා න එමනම් තයිරයි් ග්‍රන්තියේ ට අමතොර මේ දෙපැත්තේ බෙල්ලේ කුත් දැට ඔබට දැනෙනවා අනම් ඒවා ස්‍රියල්ලම්ම තයිුරයි් ග්‍රන්තියේ පිළිකාවල හටගන්න වූ රෝගලක්ෂණ. අපි මෙහිටි කරන්නේ මොුණුවගේ පීක්ෂණද සාමාන්‍යෙන් අපි බොහ විට පරිීක්ෂා කලා බලන්නොකොට අපිට සැකයක් පහල කරන්න පුළ මේ පිළිකාවද එම සුභාවිකව බැවෙන සාමානයෙන් යු ගියද කියලා අපට බොහ සැකයක් තියන මේ පිකාේ තත්තක් කියලා අපඒනි අවස්ථාව දදි බෙල් ස්කන් පරීක්ෂණ කිරීමත් ඊට අමතරව නීර්ල් එක භාවිතා කිරීමෙන් සියු මඉඩිකට්ට භාවිතා කිරීමෙන් අප සයිල කී පැක් ලබා ගෙනන අන්‍යීක්ෂකයදාලා බැලීමෙන් අපිටය අඳුනේගේ මෙමන යින් ල් ස්පරෂන් සයිට ොජි කියල අපිට රෝග විනිස්්චක් කර ළඟයන්න්න පුළුවන් තයිරෝග ග්‍රන්ති පිළිකාවලට තියන එකම ප්‍රතිකාරම හම ද මූලික ප්‍රතිකාර කරමය සැත්කමයි සැත්කම කිරීමේද ඒ යිරයිඩ් ්‍රන්ති සම්පර්ණමි වත් කරන්න පුළො. මෙම සැත්කමට එච්චරම් බියෙන් අවශ්‍යතාවයක් නෑ මොකද ඉතාමත් පරරික්ෂා කාරරි සැත්කම සිද්ධ කරන්න. ඊට අමතරව බෙල්ලාවට කුද්දැටත් තිරෙන අපඒ කුද්දැට ඉවත්කිරීමක් සිද්ධ කරන. මේ ආකාරයට සත්කම ඉවත් කරපු තයිරොඩ් ්‍රන්තියඋනාට සමහලාට ඉතාමත් ඇහැට පෙන් ඇති කුඩා සයිල ඒ යවට විසිරිලා තියෙන්න්න පුළො. ඒ නිසා අපි බොහවිට තයිරොඩ ග්‍රන්තිය පිළිකාවලට ඩෝඩන් කියන ප්‍රතිකාරත් කරනවා එ ඒ විඩිය ප්‍රතිකාරය කෙරවට පසු ඇහැට පේ නැති සයිල සියල්ලම විනාශ කරන්න පුළුව වාසනාවකට තයිරල් ග්‍රන්තය පිළිකාවල සාමාන්‍යෙන් ඇති ලැබෙන ප්‍රතිපල් ඉතාමත් සුබදායකයි බොහෝ තර ග්‍රන්තය පිළිකා රෝගන් වසර ගණනාව කිසි මආබාදයක් නැතු ජීවත්වීමට හැකියාවත් තියෙනවා ඒ සියල්ලම ලබා ගැනීමට හැකියාවත්තියන්නේ කලින් හඳුනා ගත්තතින් පමණ මම ෙන්දඩට කියන වගේම ඔබත් අදම තමාගේ බෙල්ල පරක්ෂා කර බලන්න තමාගේ ඉදිරිපස තයිර ග්‍රන්තියාවට යම්කිසි ඉඩමීමක් වුව ගැටිත්තක්කෝ පෙනෙන්න්න තියනදති කර බලන්න ඒයාකට තියනවා පුළුවන්තරක්මට වෛද්‍ය උපපෝදෙස් ලබාගන්න ොහෙද තයිරඩ් ්‍රන්තිය තනිත් පිළිකා වගේමයි කලින් හඳුනාගත්තුති සයට සීජකින් සුවකිරීමට හැකියාවත් තියෙනවා. ස්තුතියි Internationalcredited. for quality and patient safety.